නමස්කාරවවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයමින් නමස්කාරවිවාදම්රුවනට සැමදා සදහම්, සාරනයමින් නමස්කාරවේවා සංගරුවනත සැමදාමහා සංඝ සරණයමින් නමස්කාරලීවාතුනු දතිසාරන සාරණයමිසාදුු සාදුු අපගේ පරම පූජනය ගුරු දේවෝත්තම පින්වල් ලොකු ස්වාමීන් වහන්සේට නමස් කාරවේවා ශ්‍රද්ධාවන්ත පින්වතුනේ. අද මේ පින්වතුන් තාමත් දුර බැහැරඉඳලැවෙල්ලා මේ පිින්වතුන්ට ධර්මය ඇසීම පිණිසත් ඒවාගේම ධර්මය අහන්ට කැමැතියි මේ ලෝකයේ සෑම තැනකම පින තියන අයට ධර්මය අහන් අවස්ථාවක් දෙන්න ඕන කියලා අද මේ අසිරිම දම්සක දහන් වැඩසටහනේ මේ ධරමය ධර්මදානය පිණිස හෝ අවක්ුවෙන් කරගෙන තියෙන්න්නේ. ිතුර ටිකවෙලාවක් නිසා ධර්මය ඇහෙන්නේ. ඒ වෙලාවේ ඉතාමත් මැනවින් කං යොමු කරගෙන ධර්මයහන්න ඕන. නතකුටඒ ධර්මයෙක් තමන්ගේ හිතේ හොඳ දහන් අපකෙම අපේ හිතේ අකුසල් ගැලවෙන් හෝ. අපේ තින් අඩුපාඩු තේරුන්ගන්න හෝ ජීවිතය ගැන වැටහෙන්න්න හෝ යම් මොහොතාක් උදාවෙනවා. ඒ නිසා, කංයොමු කරගෙන ධර්මයයානක කුයි තර හොඳයිද. මොකද බුදුරජාණන් වහන්සේ සමහරවෙලාට දහන් කරුණු දේශනා කරන්ට කලින් භහග්‍යතනාස දේශනාර පංලත් මහනනි මංම දැන් ධර්මයේ දේශනා කරන්න. දැන් ඕ බුදුරජාන්ස දේශනා කරනවා එහෙනම් තං සුනාත ඒ අහන්න සාදුකං මනසිකරෝද හොඳට නුවනිින් මෙම අන්න. ම දේශනා කරන්න අ කියලා සූත්‍ර දේශනාවල දයනවා තුර බුදුරජාන්සි ධර්මය දේශනා කරන්න කලින්ම එයාගේ හිත පිහිටවනවා මේ කියනදී අහන්න එතකොට ඒ ධර්මය අහන පිරිසට හිතට යනවා එහෙනම් මේ අපිටම තමයි මේ දැන් කියන්නේ නිසා අපිමික අහන්න ඕනෑ කියලා මුළුකාම් කන්නම යොමු වෙනවා ධර්මය යන්න. එතකොට හරි පහසුයි තේරෙනවා මට කල්පනාවුණ අද දවසය අපි කතා කරන්න ඕන කියලා මේ මනුෂ්‍යයාගේ මේ තුංලෝකම සිටින සත්ත්වයා වටා විශාල්ල බලවේගයක් තියෙනවා. ඒ බලවේගේට ජීවයෙක්ද අජීවයෙක්ද නිත්‍යය දෙයක්ද ස්තීර දෙයක්ද කියන වචනනිවේ. එතැන්ට බලවේගේ කියන වචන තමයි ගැලපේන්නේ. මොකද්දී බලවේග කර්මය. කර්මය කිය කිය හරි පුද්දුම දෙයක්. හැම්ම කෙනෙක්ගම ජීවිතය තියෙන දෙයක් තමයි කර්මය. ඒ කර්මය හොඳහෝේවා නරකහෝේවා කොයි වෙලාව කොයි මොහොතේ කොයි විදියට ඉසුමතුවේද කියලා දන්නේ බුදු කෙනෙක් පමණයි. අනිත් අයට ඒ තේරෙනෑ. කර්මය කියල කියන්නේ ජේතනාව පහල කරගෙන යම් දෙයක් කළොන් ඒක, විපාකයක් හැදිනව තමාන්ට ඉතුර මේක කොහෙද ගබඩාවෙන් එකන කතාවකුත්න්නේ එක යං බලවීගයක් පරිසරී හැදෙනකුට පලේ හටගන්නවා බුදුරජාණන් වහන්සේ දේශන අපි කෙමකු දැන්ි පන්සල් සමාදන් වුණා තුර පන්සල් සමාධන්නේක පිෙන කුසලයා අපි කියෙමු කෙනෙක් ප්‍රාණගාතයේ දීවාසය කරනවා ඒ ප්‍රාණගාතයේදී වාසේ කරනකට ඔන්න කර්මයක් හටගන්නවා නිර්ගයන්ට කර්මයක් සකස්වේෙනවා. නීළඟට කර්මයක් ඒත් එකම ඒ කර්මයේ තියෙනවා එක පියවර සමහට මනුස්සුලෝකීපදුනු ආයුසාඩුයි. මනුසුලෝකීපදුනු ආයු හඩයි. ඒළඟට අඩු ආයසය මැරිල්ල යන්ට සිද්ධේවා ප්‍රාණගාතය විපාක. ඉතින් ඒ නිසා ඔන්න කර්ම බලවේගයා එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තමයි මේ කර්මය ගැන කියල දෙන්නේ වෙන ශාසනයක මේ තරම් විස්තරව බුදුරජාණ වන්සේගේ දේශනාවෙන් උපපුටාගෙන කිවොත් මේ සක්කා ජීවිතයේ ඇත්තටම කර්මය කොහොමද ක්‍රියාත්මක වෙන්න කළ කියන්නට පුළුවන් සමතෙක් නෑ ද ප්‍රාණගාතය කියන එක ගත්තොත්තේම දෙ කර්මකර්ම පල විශ්වාසය තිබේ නැත්තා පව මිනිස්සුන්ගතින් වෙනවා ඇයි එහෙම වෙනවා කෙල කියන්නේ ලෝකේ වැඩිම ජනගහනයක්න්නේ චීනේ චීනය කියන රටේ මිනිස්සු මේ සත්තු මරණ විද්‍යහාරය පුදුමයි එන මිනිස්සු හරි ආසයි අදකාලෙ මිනිස්සුන්ගේ හිත්වල තියෙන ස්වභවි බලන්නගොට අමුවෙන් කන්න ආසයි මේ ඉටවාස එහි තරග තියෙන මුකක්ද තර හොදම ෝක කියයා තෝරනවා නොදම කෝකයා තෝරන්නේ ඉක්ු ඹනට උයන කෙන. එතුකට ඒ රටවල් වල් විදේශන බහෝ රටවල්ල සත්තු මරලනිවේ ඉන්නේ පාන පිටිග ඉන්නේ. එතුර මාළුනං අතුර ඔයි පීන පීනයඉන්න එත අප අන්නර මාල්ුවද නිටසේ ය දැළදාළගන්න කරි දාලගන්නවා. එතුට දැ පණුම ඒ දඟලනවා මේ මිමාලවා. ට පස වෙලාම ගොරපුතු ටික සුද්ද කරනවා ඊීට පස්සේ ඒවෙලාම තෙලි ඔබනවා ඒවෙලා පිහින් පොඩිපොඩිකෑල්ලි ිකල්ට කපනවා සෝස්ධානවා දෙනවා මේ වරල් ගහනෝ. සාමන්‍ය මාලුල් ලේසිෙන් මැරෙන්නේ. ඔය විශේෂයෙන් ඔය වැැව්වල ඉන්න මාලුව වගේ. විශේෂයෙන් මැරිත් නෑ. ඊළඟට ඔය ඉන්න මාලු ජාතයක් කාවයු කියලා. මන්දැකල තියෙනවා අප ඔය වැැව්වාස්්‍රත ඉ ආරන්න වල ඉන්න ගොඩඩ වැැස්සකාරට මේ ගොඩටයනවා. හිකාවය කියෙන මල්වා ගොඩටයනවා වතුර පාරදිගේ ඇවිල ඕනම කන්දක නගෙනවා. අපි අපි කමාන් කලින් හල තිබට මං හිති නැවන මං ඇස්වලින් දෙැක්කා. උන්ට පුොඩ්ඩි අල තෙතමන ජීවිතයේ රැකගන්න පුළුවන් සුභාවයක් තියෙනවා. ඒක තම වැැව් හිඳි ලගේයට පස්සේ කාලකෙද අආය වතුරපමට මාලු ආය වෙඉන්නේ ඉබේ හටකතනවේ වැස්ස කාලට මාලු ආපහු එනවාර ඉන්න වැැව්වලින්. දේ මං කියන්නගේ එතකොට දඟලා දඟලා එතුට තෙලේ පිච්චෙන්නේ පනපිටික් ඇඟ කපන්නේ පනපිට සෝස් දාන්නේ පනපිටි කන්නේ පනපිටි එතට පැති දෙකත් තියෙනවා එවැනිව දුකක් විදින්න ඒ සතා කොයිට කොහොම කර්මයක් කරන්න ඇතිද අනිත්්‍යක තමයි එහෙම කරනයට කොයිවාගේ කර්මයක් රැස්වීද. ඒ මිනිස්සු දන්නේ ඒ මිනිසුද දන්නේ වැඩ්ඩිම ජනගානයක් නීළට සරප සරපය න රංචුපිතින් ඒ තරන් සරපවෝ එක ඒක ජීවි ක්‍රම මගින්ද හරපය උක්මණට බෝ කරනවා. පෙට්ටිවෙල පුරුවල සරපයෝ ඉතිං ඔලුව කපනවා වලග කපනවා මේ ඒටවාස පිහෙම් බඩවල සුද්දගරනො දෙල්ල දාන මේ නට නවා මාලුකෑලි කන්නවා මේ ප්‍රාණගාතය කර්මය පිටිපස්සගේ නවා තමන්ගේ ඇැවිල්ලා නිරේ උපද්දිනවා. මනුස්සු ලෝ හිපපුදුනට පසේ ආයසු අඩුයි. මට ඒතුන අට සත්තු මරණවා දැක්කට පස්සේ මේ මරපු අයම මේකෙම ඉපෙදී පෙදී ආයත් විඳව ඉඳ ඇති. සමහරවෙලාට කර්මයක් රැස්වුනොත් එහෙම ජීවිත පන්සයක්වත් විපාක දෙනවා. ඒ නිසා බුදුරජාණ වන්සේ මාළු මරණ සිද්ධියක්කදී දවසක දේශනා කනවා පින්වත් මහනනේ මාළුව මරලා ඒ මාළුව විකුණුල්ල ජීවත්වෙන මිනිස්වන්නවා. ඒ නිසා දියුණු විච්ච මනුස්සෙක් දැකලතියනවද කියලාහනවා. මාල්ු මැරීම මුල් කරගෙන යානු වහන තියාගෙන හොදට සුවසේ ඉන්න මනසේ දැක්කද නෑ ස්වාමීණේ. තතාගතයන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වත් දැකල නෑ කියනවා. අතීතය හෝ අනාගතය හෝ වර්තමානය මේ ප්‍රාණගාතයේ ඒ සතෙක් මැරීම මොල් කරගෙන. විශ මාලු මැරීම මුල් කරගෙන දුණ වෙන්න කියන. ඒක ඇත්ත. මන් සමහර පැත්තිවලදර තියන මාු දීවර කර්මාන්තය දෙන්නම ගම් තියෙනවා.ඒ ගමේම සම්පූර්ණයම දීවර මරණාධාර සමිතිය. දීවර කොළඟෙන සමිතිය. දීවර බෞද්ධ සමිතිය. ඕහ ති ඉන්නේ ගන්නල. ඉති මන් ඒ මිනිසුන්ගි අහනවාගහිෙල්ල මේ ගමේ ඉන්නවන්ද. මේ මාලු මැදිලේමම මුල් කරගෙන අඩුම තර්මය. මේ මොටෝ සයිකලයක් හරි ඇරගත්ත මනුසෙක් ඉන්නවාද බුත්තරි හම්බෙන නෑ. කවුරුවත් නෑ. ඒ ගංවල ඉන්නවනම් ත්‍රීවිල් එක හරිතියාගෙන මනුසෙක් වෙන අදායම් මාර්ගත් තියෙනවා. එක කුම්ඹරු කරලා. මාල්වැැල්ලීමෙන් දියුණට සත්තු මැරීමෙන් හරක් මැරීමෙන් ඒට් ඌරු මැරීමෙන් නෑ. යන් කෙනෙක් ඉන්නවනම් ඒවත් කරලා ොට යානවාහනතතියංගෙන ඉන්නවනං ඒක බුද්ධ වචිනය බොරුවීමන් වේ යාලට අනිවාරයෙන් වනා අදායම් මාර්ගයත් යෙනවා. කර්මයකයන්නේ යාලට දියුණු ඉඩ බෑ. බුදුරජාන් වන් සේවිලාේ දේශනා කරවා පංවත් මහනන වදක චිත්තේ සතෙක්කරී යොමෝනාට පස එච්චර බලවයකයක් සත කෙනෙක් වටේ ක්‍රියාත්මක වෙනවනන් මනුස්සෙක් මරන්ට හිතූත් කවර කතාදහන. ඒ නිසා තමයි පින්ගතුනි ප්‍රාණගාතය මනුස්සෙක් මරන්ට කල්පනා කිරීම කිරීමම ලොකු අකුසරයා. මට ඕක කල්පන වෙනපුට හිතුන ඔය සමේ මිනිස්සු චිත්‍රපටි බලනවානය මෙ චිත්‍රපට බලනගොඩ ඒ චිත්‍රපටය ඉන්නවානේ ප්‍රධාන නළුවට විරුද්ධෝ හතුරේ ඔය චිත්‍රපටය බාල හැම වෙලාකම හිතෙෙන් එමකක්ද මේක මැරන්න 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 න කියලමයි හිතයෙන්නේ සො දෙ ප්‍රධාන නලුව ගහනවර සතුරට ගහල 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 හොදටම ලේ පෙරාගෙන වැටනවා හරි සතුට විදැ මේ එක මැරුුණක් කියනවා. ඒ වසට ටිකක්වල යනකට පෙන්නවා අරයා ඇස්සාරනවා ඒතු රස් වැටිච්ච සතුර ඇස්සරගෙන් නැගිටිනකුට අර නළුවට වැඩි ශොක්වෙනවා බදනපි මාපිනේ ඔයාලා ඉතුරට ප්‍රාණ ගාදමයා මැරේවා මැරේවා කළ හිතම් පතනවා. ට කියන ඇ හැම වෙලාක පංචු පන්ස්කන්දය සකස් වෙනවන්. අක්කුසනී සිතත වෙනවා. තව පාණගාතය නිසා වෙන මනුස්සෝ වැටන කර්ම දෝස ගැනමං කියන්න. ඒ තමයි ළඟදී අපිට ලැබුණ පාන්න විඩයක් අප කතා කලා. ඒ තමයි මේ තරුණ දුවකෝයි තරුණ පුතිකුයි විවාහවනා වේවා වෙලා. ඒ තරුණ දුවයි පුතයි කතා කලා අපි දැන් පොඩි වයසඉන්න අපි එනිසා අපි මේ දරුව හදන්න ඇතුයි මුදන් ඒ වෙනකුට කුසට දරුව කැවිලා මෙයාල්ල කාල්පනා කරන්න කොයි හරි මේ පවකාරණය අයත් තින්නවානේ කවරය ඔයවාගේ මේ කවරවාරි අල්ලාගෙන දරුව නැති කළා ඊට පස්සෙ දැමොක දන්නේ දෙගන්න ඉතිං වගක් නෑ ඇයි කරමය ගැන කතාවක් නෑ ඊට පස්සේ තුනක් කතරක් ගැයට පස මෙ යාලම තීරණය කළ දැන් අපි දරුවෙක හදමු ඔන්න දරුවක හැදවා ඔන්න කුසල දරුවේකාවා මාස තුන හතර මාස පහක්විතර කියමුකෝ දාට පස තාත් අගහිතට හැමදාම හිතෙනවා ඉස්කෑන් පරීෂණයකින් බලන්න ඕන දරුවා ඊර්වාසය මොකද කළේ ඉස්කෑන් පරීක්ෂණයකින් දරම බැලුවා පුද්දුමයන් ඇගේ තුළි දරුවක්න්නවා අතු පය තියනවා ඔල්ුව නෑ. ඔලුව නැති දර්වී. දෙවිනි පරේෂණයෙන් කලා ඔලුව නෑ. තුංගනි පරේක්ෂණය කලා ඔලුව නෑ. ලස කාර්තය උක්කොම තේරණයෙන් කරලා හරියන්නෑද මේක අයිංකල්ලදාම. ඇ හංගවිකල බොහෝ දෝස සහිත මේ දර්වී ගිවත් කරවන්න බෑ. අපි මොනු හරි පරේෂණයක මේ දර අයිලා දරුවා අපපරේෂයකින් අයින් කරනට ඔලුව තියෙනවා කොහොම දුද ළඟ ඉන්න කෙනෙක් මේ නොළුොල්ලනවා ඔු හොල්ලා කිය හොල්ල හොල්ල කියනවා මට එන්ඩදු නෑනේ දුම් බල මනුස්සලෝකට ආ යුම්ඹලගේ බඩිින් මේ දරුවෙක් දෙන්නවන් අර කලින් ගක්්සා කරපු බූතයා කින් ගක්්සා කරපු දරුවා ඒ අර මැරිලා ගිහිල්ල මල භූතයක් වෙලා බැල්මලායින්ටය තොපි මවා මැරුවා කිය ඉරවාසිෙන උඹල පරේෂණය කරන්න ඕන කියලා මමයි හිත දුන්නේ උඹල පරේෂණය කනුට දරුවා ගොලුව මං අති වැහවා කියවා ඇතුට ඇතිනට කොහොමදේ ලෝකයයට කරන්න පුළුවන් දේවා දුකසීනවා. පාාන්තය කොහොම දාප හැට කොච්චට ගින්දරන්ද විෂඳමකුටන ධර්මය දන්නේ න ගැලවෙඩ ක්‍රමයක් දන්නේ. අපිකෙම ඔය දෙන්නට ධර්මීති බණ ගැලවෙඩ ක්‍රරමයක් තියෙනවා. කොහමද ගැලවෙන්. අපි ඉදිරිට කතා කරමු දැම්මයාලා සසරදෝසකට හුලලා ප්‍රාණගාත නිස ඊල්ළඟ ජීතවලටත් බලපානවා මේ ජීවිතය දරුව නැතිවවෙන්නඩ කරමයක්කා. බලවේගයක් ක්‍රියාත්මකයන. තොර කොහොමද ගැලවෙන්නේ ඒකට ක්‍රමයක් තියෙනවා ඒකාපි කියීමවා වසානෙත ඊළඟද තමයි සෝරකන් කරනවා හොරකං කරාපම කාර්මයක් රැස්සේ නවා දුප්පත්වය යිප දෙනු. දෙෙන්ඩ හිතෙන්නේ දෙන්ඩ හිතෙන්නේ කොහෝ මරි වැලකිලනවා. අපි දන්න ළමෙ කිටිය හරි දුප්පත් හුඳදුට ඉගෙන ගන්නවා. ඉගන ගන ගනගරන මෙයා හුන්තට විභාග පාසුන පාසුනට පස්සේ ඉස්කෝලනුවයි ගමය අයම කිව්වා අහන් අහවල් වලවවේ සුදු නෝනගෙනෙක්කින්නවා. ඒ නෝනගෙන් ශිෂ්වත්යක් කිල්ලුව තුට ඉගන ගන්ඩ සල්ලි දෙයි. ඒ නිසා උඹ ගිහිල්ලා ඒ මේ ඉල්ල පන් දෙ මෙයා ඉස්කෝල ගිහිල්ලා ස්කෝලි ටචගෙන් ලියවමක් ඉංග්‍රීසින් ලියාගන්න මෙයා ගිය ගිහිල දැන් ඔන්න සුදදු නෝනට ලියම තුන් අතර ගමනක් ගිහිලා තියෙනවා. ලියුම පෙන්වා ලම පෙන්වට පස කිව්වා පුතායන්න අපි ගෙදර බලන්ට එනවා. බලලා ඔයා උදව් කරන්න සුදුසු කෙනෙක් නම් උදව් කරන්න. දෙම ළම ඉගන ගන්න කා හරි ඕන සබෝට් එක. ඊට පස්ස මොකදනේ මේ මේ කරමේ ස්වභාවය මේලාමයක් ගෙදරමේ පොඩි දෙයක් මංකේ යන්නේ ම දවසක් ගෙදර ලඟ ගෙදර ලොකු ගෙදරක් ඒ ගෙදර සම්පූර්ණ තීත ගාලා බිමත් බිම පේට් කරනවා ඒ ගෙදර තිබබටී කබඩ් ඒ ගෙත සියලු බඩු මේ දුප්පත් මනුසයි ගෙදර පුරේව්වා එදා. අ ගෙදර සුද්ධ කරන්න එදාමාව ගෙදර බලන්න. ගතරට ඇවිලෆිල්ලි කන්නට මැවිලා හදහන්දහදැ කියෙද ඇති හැරිලක් ගෙහිල තියෙන. ශ්‍රෂ්වත්්‍ය හම්බු කර්මය. අවස්ථා වැල කෙන ඇැද. ඉන්දියාවවා ඉන්ද්‍යාවන්නවා දුප්පස් ළමයි ඇත්තරමල් ලංකාවේ ය මිනිස්සුම රපියල රුපියල දුන්න ඒ මිනිසුන්ට නැගටිට පුොළුව කවද්ධාවත් එකක් තමයි. නි ගන්ඩ ෑ එක්කෙනකුට දුන්නොත් රංජුවම පොර කනෝ. ගාගන්නවා බැනගන්නව වහනවලට ගහනව නිස යන නට උක්කුම දැනවත් කරනවා දෙෙන්්ඩිපාකාටහොන් කිය. එතොට මිනිස්සු දෙෙන්ටත් කැමැති දෙෙන්ඩ දේගුත්තියනවා දෙෙන්ට කට්ටියකුත්තින්නවා දෙෙන්ඩ විදිහක් නෑ සසරේ දෝස දැක්කද ඒ නිසා සෝරකමහුද නෑ. ොරකම කියන්නේ තමාට සසරට එකතු කරගන්න දුප්පත්කමක්. හොරකමින් යමක් ලැබෙනවාද ලැබෙන ලැබෙනද දෙගුණ තෙගුණ වෙලා සසරේ නැතිවෙරහනවා. විලාට තමයි තමන්ගේ මොනහට දෙ නැතිවුණු තම්බ වෙන්නේ අය. කර්මය. වීලාන්න මිනිස්සෝ වැරදි කාමසේවෙන. තමන්ගේ බිරිද තමන්ගේ ස්වාමයයි ද්දි අනාචාරය හැසිරෙනවා. වාසමොකද වෙන්නේ එතකට ඒක කර්මය තමයි නිරයන්වා. විලාට මනුසලෝක ඉපදුනාට පස්සේ පවුල් කඩාකක්පන්. ඊට අමතරව තව වෙන දීවලතියනවා. ඒ තමයි අපිම පිරිමි කෙනෙ කනාචාරය දුන කියලා. ඒ කර්මය බලවේගෙන් ඊළඟ ජීවිතවල නිරේ දුක්කකිදල මනුස්සුලෝකයේ ඉපදුනාට පන්සේ ස්ත්‍රී ගතිගුණ පිහිටනවා. මේ ඉළන්දාරෙන්. කතා කරන්නකුට යන්නකොට හැරෙනකුට පෙල්ලෙක් වගේ සසරි දූස ඒකට සමල්ලවට කරම ගොඩම් බලපාන වෙති තතාගතෙන් වස එකක දන්නේ සමට මෙහිම බලපාන අවස්ථා තියනවා ඒ තමයි ඒවාගේදැ පිරිමියක්කවා ගෑනු ගති ගුණ තියෙන ඒවාගේයට කොළොපපන් කරනවා හිනා වෙනවා ඔච්චන් කරනවා තමාට එනවා එක. ඒකව නින්ද කිරමි විපාකයක් නේ. අරකිෙදිවෙන්නේ තමා වැරදි කාමසෙවන දීම විදිහට අර පිරිමි ගති ටිකටි අඩුවෙනවා. ඊරස ආයුප දෙනවා කරාමුදාන්න කැමැති කොන්්ඩි දිගරට අවලකිෙල්ලවා ගොතන්න කැමැති. ඒට මේ පස්ස හොල්ල හොල් යන්න කැමැති. ඒ විදියට චරිතය හටගන්න ඊළග ජීතවල දුපදෙනනවා කොහිට්ටවක් නැතුව. ඊරංග ජීවිතද කෙල්ෙක්ට යිපදෙනවා. පිණිමි කම නැතිතුවන්න. වැරදි කාම සවින පාක. ඊලගික තමයිැ කාතාවන්ටත කාතාවන් එහෙමුණනා කියල පිරිවෙනවාද නෑ. ස්ත්‍රී ජීවිතයෙන් නැගිහිටන්නේෑ. විස්ත්‍රී ජීවිතයම දුක්ක දෙනවා. ස්තීජම දු ස්ත්‍රී ජීවිතයන කුච්චට දුකක්ද. පිංවතුන බලවත් සිල් රැක රැක. බලවත්ව කුසල් කරකර ස්ත්‍රී ජීවිතයට නින්දා කරන්න ඔො හිතේ තමක්. පිරිමියා නොවිදිින දුම් ස්ත්‍රරියවිඳිනවා. දරුවෙක් කුසටෑනම් මාස දහයක් ව දරුව කුසේ උත්සගෙන ඉන්න එක පිරිමියා විදින දුද ස්ත්‍රී විඳදිනදු කන්ද. ඒ දුක පිරමිින්ට නෑ. ඒ වගේ තවක්තිය නෝො පිරිමි නොවිදින දුක් ස්ත්‍රීට විතරක් ආවනික දුක්තිේයන. දකාල ඉළන්ධාරයෙකුට කොල්ලෙකුට මහනවින්දයන්න හිතුනොත් ඕන තැන්ගට ගිල මහන වුනෑකි කාන්තාවන්ඩ බැහය. ඇයි බැරි ගියත් අහු වෙන්නේ. එ අහුනත් ධර්මී හැසිරෙන්න්න බෑ ස්වාමෙන් අසන ඕනම කැලිකට අන්න පුළුවන්. ඕනම ගෙදරකට ගිහිල ඉන්ද පුළුවන්. ඕනුව පන්සලකට ගිහිල ඉන්න පුළුවන් කාන්තාවක් පැනිතුනුත් මනවා කරන්නද ආරක්ෂාව කියැන. ඒට අදිදන් අපිම අපි මහන ුනා කියලා අපිට ඕන වෙලාග සාවින්ාන්ස නව හොයාගෙන කියලා ගුරු හරුරගන්න පුොළුවන් ඉස්ත්‍රියකට එකනෑ එ මෙතන බැරිනම් තාව තැනකට යන්න පුළුවන්. ඉස්ත්‍රී ජීවිතය දුක ඊළඟට ස්තරී තම ගොඩුවක් දරු මල්ට බන්ධනවලට අහුවෙලා තියෙන්නේ. ඇයි දරුව වදන දුක දන්නන්නේ ඉස්තරීන්. ඒනි ආතරාට නැති ආදරයක් සනිහසක් පිහිටෙනවා ස්ත ජීවිතය ්දුකම් ඊට ස්ත්‍රේ ජීවිතෙන් ගැලවින්ට බැරි තවසේදධියත්යනවා ඒතම පිරිමීයට පත් කිරීම. කුමක්ද පිරිමීයට පත්කිරීම ගෙදර බලය කාන්තාව ගත්තොත් ක් පුරුෂයාව යටකොළොන් පුරුෂයාට වැඩකාරෙක් කොය කතා කෙනවා නම් පිරිමිකමට ගෞරු කරන්නේ ස්තයේ ස්තරියයක්ම වවා. පිමියට දෙවී කෙනෙක් ගෞරු කරන්න ඕන ඒකන ජීවිතයට ගෞරවායි ඒ ජීවිතය තමන් ලැබේ සසරේ සිල්ලත්වෙන්න ඕන සමහරකවල් තියෙනවා පිරිමියා කියන්නේ යට කරනවා යට කිරල්ල සාධාරණය හේතුවවෙන්න පුළුවන් සාධාරණ හේතු වනට කර්මය කලෙකත් තියෙනවානේ කර්මය කියලා දේශනා යහල නැද්ද දාසික් වගේඉන්න බිරිඳ දෙව්ලෝ යනවා කියල තියෙනවා. දාාසියක් යන්නෙමකක්ද ඔය පිටවල් වල මනිසු යන්නේ කාන්තාව වැඩට ඉලගානවා. ඉවසල ඉන්නවා. බනින්නවා. කණඩනෑ බොන්ඩනෑ කොච්චර දහදුක්කදිනාද. ඉවසල ඉන්නවා. මේ කොහේවත් යන රටවල්ල මිනිසුන්ග ළඟව. මේ ඔය විදිහට වැඩ කල්ලා බාල්දු වෙලා ඉන්නවානම් ඇයි තමන් බැඳපු මිනිහළඟ බාද වෙල ඉන්න පැරි. දැක්කනේද සාධාරණ හේතු වනාට කර්මේනවා. කවදාවත් කවදාවත් තමන්ගේ පිරිමියාව යටකරගෙන වාසය කරන්න හොඳ නෑ. එහෙම වනාට පස්සෙ බලවේගයක් කටගන්නවා ස්ත්‍රී ජීවිතයේම දුකසේවහන්සේ කනවා. කර්මය විපාක කෙනකයි මේ කියන්නේ. එළට පවුල් කඩාකපපල් එහහිෙමනාට පස පවුල් කඩාකප්පා. එනිසාද ස්ත්‍රී ජීවිතයේ ගැවෙනන්න ඕන ඇත්තරම තැන් ඉදිරියට න ස්ත්‍රී ජීතය දුක්හග තයිමයි. ඔයාලට මොන්නව දේවල් ලැබුණන් ධර්මය පැත්තෙන් ගන්නකුට අසරණයි. ස්වාධීන බව අඩුයි. ඉති ඒ නිසා නිළඟට බදුකිණනගේ ශාසනය ඇත්තර්ම සැනසෙන්ටනම් ගොඩා අපි ගති ගුණතියෙන්න්න ඕන. පැහැදිලිනේද. ගොඩා ගුණ ධර්මතියෙන්න්න ඕන. ඊළඟට ඒ කර්මය පෞුල් ජීවිත කඩාගපපල්ලනවා ආත්ස්වාමයාගෙන් තමන්ට බලාපොරොත්තු නාදරී ලැබෙනෑ. බිරිදගෙන් තමන් බලාපොරොත්තු ආදරී ලබෙෙන්න. සස්ර වැරදි කාවසයවනයේදීම විපාක. තමන් නොහිතන මනුසෙක් තමන්ට ලැබෙන්නේ. මේ ආදරය කරනවා මේ බඳීනවා බැන්දට පසේ ආදරය කරුපිකා නෙවේ. මේ ආදරය කරපු කෙල්ල නෙවෙේ බැන්දට පාසේ යකක් යක්ෂණයෙක් වෙලා. ඇයි මෙහෙම වෙනස් වේන්නේ. මෙයාලගේ වටේ කර්මද විවාහ ජීවිතය කරපු කර්ම විවාහ ජීවිතයේ තමයි විපාක දෙන්නේ. නිසා සස්සරට කර්ම පෞද්ධි බැඳගන්ට පා. හරි එහෙනම් මේ වෙනකට කාගෙ හරි අති වැරද්දක් වෙලා තියෙනවන ගැලවිට ක්‍රමයා නැද්ද තියෙනවා. ඒකත් කියන්න අවසානට මේ බුදුරජාණන් වහන්සගේ ධර්මී කියල කියන්නේ මොනුහරි දුකක් ු් කියලා කරපු වැරද්දක් කියලා බය කල්ල එතන නවතන දෙයක් නෙවෙයි මේ ධර්මය මොලත් පිරිසුදුුයි මැදත් පිරිසුදුයි අග පිරිසුදුයි. ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නය හටගන්න විදිගුත්තියනවා නිදහස්සවීමමගුත්ති නවා නිදහස වට ක්‍රමයකුත්තිය වා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳට බබලන්නේ. වළඟට සත්‍යය වචන කතා නොකරනවා කියමු කෙනෙ ඒ කර්මයක්. ඊඩවාසේ බලවේගේ තමන්දනවා ඇත්ත කතා නොකිරීමේ බලයේ තමන්ගේ වටේ ක්‍රියාත්ම කරෙනවා කොහමද ක්‍රියාස්ම කරන්නේ අපික නිරේ යනවා. දුක්කී දදිනවා එ මනුස්සු ලෝක පදුණු කියන දී අනනිත්තා යහන්නේ. ඊළඟට වච්චනයෙන් පිංක දෙැ වච්චනය බලවත්නෑ එයා කියන ද අනිත්තා යහන්න. ඊළඟට එයාට කරුණු කියන්නට බෑ නනිත්තායිද. ගිලාට මොක ප්‍රශ්නය හටගන්නවා. මුොකේ රෝගහටගන්නවා ඔවන කට ගාඳග හන්ට පටන් ගන්නවා. ඊීට පස්සේ ඔය වගේ දෝස හටගන්නවා. පුද්හ කරමය කියන එක ගිකන එකතු වෙනවා හොඳත් එකතු වෙනවා නරගත් එකතු වෙනවා දුවකුයි පුතකුයි හිටියා මේ දෙන්න එකනෙකාට හරි සිනේවන්තයි දන්දෙන් ඩාසයි ස්වාවිාසලා ගිතෙට වඩම්මල දන්දනම එක කල්ප ගානකට කලින් වෙච්ච සිද්දියා. ඒට බස්සේ මොකදේ දවසක් ස්වාමින්ාන්සල දෙනමක් වඩම්මල දානයක් පූජා කලා දානයක් පූජා කරලා හරයට සතුඩුයි මේ ස්වාමින්ාසලා කොච්චර හොදයිද කියලා මේ ස්වාවිද්ාන්සලා යන් ධර්මයක් අවබෝධ කරගන සැනසුනානක් අපිටත්තේ ධර්මය අවබෝධ කරන්න ලැබේවා කියලා පැත්තුවාහිතෙන් දම් පැදීල ස්වාවිිනාාසර දෙනව වඩිනකොට එක ස්වාමීන්නාන්සේ නමගේ සවර හරි පාතරය හරි අනිස්වාවිනාාන්සේ ගියන්ගේ වැදදිල අනේ සාවාවික ට අනිසාවා හිනාාවනා. ගත උටර කෙල්ල කිව්වා ඒ හිනාාවෙනක දැකලා මේ ඒ අර හාමුදුරු හිනාවින්නට සර්කස්කාරය වගන කැන මෙ දන්න කවුරල සර්කස්කාරයකන්න. සර්කස්කාරයගෙන දර ගෙදර මන ශැක ම්. අ දැ පොඩි සිද්ධියන්නේ ඉවරයින මෙල දන්දීම පිනෙන් දෙව්ලෝ ඉපදෙනවා මනුස ලෝකීපදනවා මනුසුලෝකී ඉප දෙන්නෙම සර්කස් පවුල්ලල සර්කස් පෙන්නන පවුල්ල ඉපතිෙන්නේ. අපි බුදුරජාණන්සේ කාලෙත් කෙල්ල සර්කස් පවුල්ල ක එප දුන සර්කස් පෙන්න්නනවා අඩි රියං අසුවක් ුස උන ගහකුඩ නැගලා එක පිම්මෙන් උඩට නැගලා කරලන් දහතරක් ගහලා උන බටවුඩා අයි හිටගන්නවා. ඔන්න ගමින් ගමට යනකොට ඕ ඕන්න සැවෑත් නුවර තරුණයක්ත් ඉපදිලයිසිටු කුමාරෙක් වෙලා. අ සර්කස් පෙන් ගෑන් ලොමේ දෙකළ හිත ගිය. සස විදීවා. එතකට හොඳටත් හිත යනවා නරකටත් එක බෝට්ුවයෝ මාල්ු අල්ලලා නං. කොහේ හරි යනකොට හිතයනවාක දින්නව විදවනෝ මන් දැකල තියෙනවා ඒකැන්නේ මිනිස්සු මේ මාලු රස්සාව කරන පැතිවල ගෙදර නෝනයි මහත්යි ඇයි මහනෝනා දැලදානවා මහත්තය හබල්ගාන ඒ සමහරට තාත්තා දැලදා අ මාළු මරද මොදු ගුල්යක් තියෙනවා ගලක් වගේ එක නූලක් සම්බන්ධ කල තියෙන වස්තුරට ගානෝයකි හනුට මාළු බයිවෙලා අ දැල් එේ දුව දුවනකට දැල්වල හිරවෙනවා තුළ ඒක තාත්ත කරද්දි මේ බෝට්ටුව බැනස් කරගන්න පුතා දෙපැත්තට මෙ හබල් ගගා ගානට කර්ම එක වෙනවා ඊට පස්සේ එක පවුල්ලන උපදන උපදල ඔක්කෝ විදවනවා සමහර නෝනයි යනවා ඊට පසේ දෙන්න දෙමල්ලු වැඩ්ඩි කරන්නේ පසමොද යයි කරමයකතුය එතුට ඒවායෙ කොයි හරරි පදලා මෙන්න ගමනග්‍යාට පස්සේ මේ මොුණ ගැහෙනවා ඔන්න යන බුදුන් අදන්න එක සෑයක් වනක සිර පාද දැක්ගම් හිත යන වැඩ්්‍රසික දාලයනවා මේනි දවසින් කෝල්ල එකන ඊළඟ සතිය බැඳලා ඊළගේ සතතිද යුද්ධෙ පටන්ගනවා කඩ්ඩු කිනිසේරඒ නිසා එක පහරම හිතගියා කෙරලා වා ටෙන් හොදන ැනුම් තරුන්තින ලමයිට කියල දෙන්නව අප එත්තොහොම තමයි නමුදදැ විද වන විින්දවිල්ල කියලා. කර්මයගේ කර පුද්දුමයි හිත යනවා කියන එක කර්ම පුදදුමයි සසරී දෝස ඊට පාසේ වච්චනය ඊළගතා මත්පැම් මද්‍රය පාවිච්ි කිරමීම විපාගක සකස්සේන මන්ද බුද්ධික වෙලයිප දෙනවා නොුවල නෑ. ඊළගට කල්පනාශක්තියනෑ අන අදකාල ගොඩක්පදලන්නේ මත්තෑ මද්‍රව පාච්චි කර පය තමයි කිය කල් වනාසක්තිය අඩුයි කියන එක තේරෙන්නේ ඉතින් හරි දැන් ඔන්න ොහොම කර්ම බලවේගයක් තියෙනවා එදල්දැන් අපි මේක කොහොමද ගැලවෙන්නේ බුදුරජාණන් වහන්සේවා එකන්නේ ධර්මය දන්න ඇතිකම නිසා කාගි කාගයා තයමුත් වැරදි සිද්ධ වෙලා තියෙනවා අඩු පාඩු සිද්ධ වෙලා තියවා මොන්න වැරදන වුණ සමහිට තමන් ගෙදර මනුසට බැන්ල දුොල් හරිතේරම් එත ගොඩ කොහොමද මේ වගින් ගැලවෙන්නේ. පින්වතන බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකුට මේ ධර්ම ඉගෙනගෙන යනකොට තේරෙනවා මගේ අතින් වැරදි වෙලා තියෙනවා කියලා. ඉතකට ඒයා මොකක්ද කරන්නේ. බුදුරජාන් වන්සේ වදාලා ඒව ගැන හිතලා දුක්කෙන්ඩි පාකිවා. හේතුව කල්පනා කරන්න කිව්වා මන් දැන් මේවා ගැන හිතලා දුක්කුණ කියලා මං ඒ වැරදි නොකලා වෙන අද නොකලා වෙන්නේ කරලා යුරයින්නේ වඩික. යදකොට බුදුරජාන් වසේ වදල ඒවෙලාම අධිෂ්ඨානයක් ඇතිකරගන්න මං ආය මේවා කරන්නේ. මං අතින් දන්න ඒහම් ඒ දවසාද වෙන්න පුළුව. එතන් දැන් හිතන්න මගේ අතින්න ආයමක වෙන්න දෙන්නේ. ගේ අති දැන් මේක වෙන්ඩ දෙන්න නෑ කියලා. ඒ වෙලා ආයතති සංගරයට පත්ක දැන් හැදන්න ඕන. පුළුව. හෙට මැරෙනවාද දැන් හදාගත්තොත් අපි කිය මෙතෙක් වැරදි කරපු කෙනෙක් කියන්න කියලා. දැන් එයා බලවත් අවන්කාධිෂ්ඨානයක් ඇති කරගන්නවා මේක ඇත්ත තමයි. බලවේගයක් කියනවා අපිට මෙ විඳවන්න වේ නිසා මං ආය කරන්න නෑ මේ කියලා. දැන් අධිෂ්ඨානයක් ඇති කරගන්න කියමෙක ඔබ මැරන්නේ හිට උදේටනා ඔබ මැරෙ පිරිසු මනස්ෙක්විදයට. හැදිලිනි එන්සා ධදිෂ්ඨානයයක් ඇත කරෙන සිිල්වත්වය න තවදයක් තියෙනවා සැඟවිච්ච දෙය තමයි තමන්ගින් වැරද්දක් වුණාට පස්සේ සමාවගන්න ඕන. තුර වැරද්දට කර්මය වෙනම හැදෙනවා සමාවට කරමය වෙනම හැදෙනවා ඒක කොහොම දෙ වෙන්නේ උදහරණයක් කියන්න ගෙදර නෝනයි මත්තේ ර්ඩ වුණ ක්‍රාන්්ඩ වීන්න පුොඩුම මෙන්න හාදුරණම පාතරය කරඟවා ආපු තරහට මේක මැන්ද මුන්වහන්සේතාව කියලා වට පිට පැලුවල් මේ හිතේ දවේෂේ වලං හෝදන තැන තිබ කුණු මඩ ටික අතින් යරම් දැම්ම පාත්තරයට දෙ අපි හස්ගාන දැන් ත් බණ ටික කහල සද්දහ ඇතිේලාන ඉ පරහාපුම ඕ හිතෙ නෑ ගෙදර තරහාපුම බණකි කියඉන්න මේ බන්න එහෙන රේඩියක පොලේ ගනවනේ මේ බන්න යන ටක ඔ් කළ රන්ඩුවෙන ඒ දවේශය ආාවට පන්සේ සද්ධහා ඉරී ඔත් අපපවරිය ප්‍රඥ්ඥාතිී ගුණධර්මයට යනවා. එතකුට එන්නේ කාමච්චන්ද ව්‍යපාදාද නීවරණමයි ඉචමතුවයෙන්නේ. තරහන්න ඕන බලන්න. ඊර පස්සේ තරාගේවෙ කවරට බණටි ඕක හොදනෑ හොඳ නැකුට ඔයි බනීතියගන කියන මේ හැමදාම බණහන උන්දලා. ඒක තමයි ද්‍රේශයේ ද්වේෂයකන අන්ද කරන අචක්කු කරනා. සන්ද කරනවා අන්‍යාන කරන අඥානය නැති කරලා දානවා. ඊර් පාසය අරස්වාමිනාසගේ මෝනේ චූටි වෙනසක්වත් උන්නෑන උන්නන්සේධානට පස්වල් බුදු කෙනෙෙන් ඒර්වාස දානටි කැන වැඩිය ශොක්කුුණාර කේතුද දුකක්කාවහතට ම මේම කරදදු මේ ස්වාමී නාස වචනයයක් වත් ප්‍රකාාශ කර නෑ. දුක හිතල දුවගන කියිල පාත්තරය ගත්තා එක්ම මට සමාවෙෙන් කියලා පාතරය හෝදලා එදා කිරිබත් හදල තිබේ කිරිබත් හදල පාත්‍රය සුවඳ කරලා අනාසිට පූජා කළාය නිරේඒ සමල්ලට දුක්කඳන්න ඇැති අපි බුද්ධ ශාසනයට කලින් කාශව බුද්ධ ශාසනයප දුනයි ගෑන්ලමය ලස්සනයි ලස්සන ගැන්ලමින් රජ සිටු කුමාරේරෙක් ව්‍යහකරගතා ගෙදෙට්ට ගෙන්න්න ගෙන ගේලා ගෙදෙට පලවෙනි අඩිය තිෙනකොටම මොළුගේම අසූචිගඳ. කර්මය පසේ බුදු කෙනෙකුට ජරාව පූජා කරපු විපාකය. ඕක වෙඩ පුළුවන් මට ආරංච වනා එක ආරන්නේ හහාදුරන්න ම පිණඩ පාතිකයාට පසේ මිනිස්සු තරහට මෙ ගෙම් බෙක්දාල පාසල් කරල පාත්තරයට. තවතැනක කෙසල් ගැඩිවලට ඉදි කටු ගහලා දයනවා. එදට ඒ වන්න හැබැ කරම කොද කොහද කරම මටනා හිතාගන්න බෑ මන්න හිතන්නේ හිතන්ඩත් බෑ හිතෙන්නේ බයක් හිතෙනවා. කොහොම වෙයිද කියලා කර්මය කියන එක ඇයි ය සුනක් අත කියෙලා හාදුරනම භාවනා කරන කරන දෙවිවරුපේනවා අධ්‍යානෙන් සමාධීෙන් දෙවරුපේනවා කතා කරන්න බෑ දෙවරු මෙයාට කියනෙවා හෙ මෙයා කියෙව දෙවරුන්ට හෙන්නේ. බුදදුරජන න්ට ඇෙල න මට දව කර බුදුජනස් දේශ කන ඔකට උත්හරන්න්නි පව යටට පින නෑ. තරහා වෙලා ගිය. බුදුරජන්වස් දේශනා කනව යාට පින නැත්තේ මෙයා කලින් ජීවිතය මහන වෙලා ඉඳලා හාන්දුරු නමක්ගේ කණට ගහලා. හාන්දුරු නමක්ගේ කණට ගහලා ඒ විපාකෙන් දිව්‍යශ්‍රවනය නෑ. කොහොම කරමද. ඒයි අපි මේ සසරට කර්මෝ නෑ මිනිස්සු කරනයව වහය කරපුද අපි අපේ ජීවිත හදාගතත් ඇති නදැ ලෝකෙකුත් හදලා තමනුත් හැදෙනවන හොඳ එම කරන්න බැරිනම් ඒ වගේ ඉ විවා ඒ වෙලාම පැන්නවා ෙද රිංහර් ගැනලම පලහු භාරියන්න කියලා ඊ පස්සේ විවාහතක් ඉතර විදේයටම ෙදට ගෙන්න්නක් නපු සැනිි යවනවා ගෑන්ලමට කාල කරුණ ද අනිත් පින කියන්න බලන්න අන බලන්න සමාවගත්ත පිනයි වැරැද්ද හදාගත්ත පිනයි කෙල්ලට මැරෙන්ට හිතන්නේෑ අද කාල වනාා නං අදකාල මිනිසු හිත් ගොඩත් දුරුවලයි පලවිනි සිද්ධියම වසක් වහපුනවා එ දෙවිනි තුන්වෙනි හතරේ හත්තන ප්‍රශ්නය නඟන්දෙම නෑ තුට යාව ජීවත් කරවන්නේත් කරම ට විසිතුමක් තියනවා කිය ජීවත් කරවනවා. එක එක විඳවන්න තියෙනවන ඒ ජීවත් කරවනවා. බාව ද ගංකේවා බලවේගින් කරන්න කර්මය. ඒට පසේ මොකදනේ ඕොනදැමයාට හිතුණා ම මංගේන්න ජීවිතය මොකාක්ද ම මේ රත්තරම් පැනඳගෙන සිටුකුමාරය විදිරන්න ජීවිතය මොකක්දද කාසය බුදුරජාන්ක සෑ රත්තරනින් හදන කිය මිනිස්ු ට ල්ල කියන. මං රත්තරං ගැඩුලක්හදන්න කියලා සියලුම රත්තරං ආබරටි කුණු කළ ගැඩුලක් හෙදවා. හදලා නිල්මා නිල්මාල්මටකුයි ඇරංගිල් අ ගැඩුල සෑහිතම් පැක්කල නිර්මානයටකත් පූජ කළ වන්දිනවා. ඒ වන්දිීනකොටම දැම්බලනය මොකහරි විකල්පය අහිතට ආපු හැඩි. ඒවාදිනකොටම ඉස්සල්ලාම බැන්ද තරුණයට කෙල්ලම තක් වුුණ පනිවිියයක්කව වෙන්න කියලා ඉ විදයක්ක් නෑ ආබරන්නේ ඒවන හදාගන පුළන් එඉන්නෙක ඒ ගෑනන්ලමේ ආපහු ගෙන්න්නන ගිහිල්ලා ගෙදරට පලවෙනි අඩිය තියෙනකුටම ගේ සම්පූර්ණය නිල්මානෙල් මලසුුවද හැමවා එතු එයාට ප්‍රශ්නයක් වනේ නැන්ද විෂඳුමක් කම්බුුණේ නැන්ද විසඳුම හම්බුුණේ සසර වැරද්දක් කලා වගේම සමගගත්තා හැද සමාර මිනිසු ඉන්නවා තමයිට ලෙඩක් හැදිර හරි දොස්තරාව වෙන්නේ. අපි කියන මැරුණට පසකකින අහවලන්ට කිව්ව නම්මක සුව කරනවා මයි ඒ කියන මැරණට පස්සේ. කලින් අහු එන්නේ. ඇයිඒ තමන්ගෙන් වැරද්දකුත් වෙලා පැරද්ද හදාගෙන නෑ ඔබට දැන්ඔන්න පුළුවන් හදාගන්න. ඒසා වැරද්දක් වෙලානන් සමාාවගන්න. තකට සමාව ගැනල්ලේදී සමදැ ප්‍රකට වැරදිවලේ සමාවගන්න පුළුවන් සමාහරය වතියන හිතේ පැසවා පැසවා ප්‍රශ්න ඒ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ. ඇයි කියන්න කෙනෙක් නැත්ත කිව්වට ලෝකයා ප්‍රසංසා කරන්නෑට කිව්වද අල්ලලාම යායට ගහනවා ඒ මේ තමයි හීන පිරිහිුණු ලෝකයක තියෙන ස්වභායේ. ගැන මන්ගේ වැරද්ද තවක්කෙනවුට කියලා විනිද හස්සෙන්ට විදිහන්නේ. ඇ කිව්වගෙනයි තව එක්කුට කියලා මෙට පාරදිනවා. අන්න ඒකෙදී තමන්ඩ කියන්න විශ්ශාසවන්ත බුද්ධිමන්. විශ්ශාසවන්ත බුද්ධිමත් කෙනෙකින් වනන් ඔබග වෙච්ච වැරද්දත්තිය වොන කියලා. එකක් වුුණා මං මේ දාම් භණටිකක් මං බනයහෝව මං ධර්මයහනට අධිෂ්ඨාන කරගත මං ආයි කියන්න මේ කරන්නෑ මේ කියලා එනිසා මේක මගේ හිතට වද දෙන්නවා එනිසා මං කරන්න කිය අධිස්් පලවෙනි දේ තමයි අධිෂ්ඨාන කරගෙන හිතට වද දෙන්න ඇත අයික කියන්න ඕන්නෑ දැන් ඊට පස්සේ දැන් අපි කියමුකෝ මෙහෙමන් ඇතු හිතටරි හිතෙන වනම් මේක මගේ ඇති උන්න උන්නා උුණා කියලා අන්න වගේ බුද්ධිමත් කෙනක් ඉදිරී කියන්න ඕන බද්ධමත් ැන් කන ළං ප්‍ර්න කවු බුද්ධම කල හොනන දුර ඒකක් ප්‍රශ්නය ගිත පස්සේ ඒ නිසා හොන්දම ක්‍රමය ඇත්වයනවා තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනක බුදුරජාණන් වහන්සේ වෙනුවට මහන්සෑ ඇත්වනෝ ලංකායි කද රුවන්මැලි මාහන්සය ව ද නවා බුදුරජාණන්ස ගයාානු භාවය මයියංගන මහා සෑය දෙැන් අපි පෙරේ දරාත්තකි මයි අංගන මහා සෑය සරසලා කංචුක මෙතකයි කියන්න බෑ. කංචුක වලලු දහයක්. ශාස නිතිහාසය වංසකතාවේම මයි අංගෙන මහා සෑ රජුන්ද මේ මෙතරං කංචුක ප්‍රමාණකින් පිදුන් ලැබවාමයි. රැස්වවිහි දෙන්න පටන්ගත්තා. උදේවරුයේ සෑයේ පංකමට දෙවරුන් ඩානාධනා කරනගොඩ වලාකුළු නැති අහසින් පොකුරු වැසි වසෙන්ට පටන් ගත්තා පුද්දුුමයක්කයක. මෙහි කංචුක පළඳ පළඳ යනකට සෑයිෙන් සුදුවන් රශ්මි ධහරාවිදෙන්න්න පටන්ගත්තා කෙලවරක් නැතුව. ඉ පස්සි සෑයේ වන්දනාවට ඉඳගෙන වන්දනාව කරන්න පටන්ගනුට මොර සූරන වැස්සක් කලු කරගෙන වහින්න පටන්ගත්තා ඒ සැනහ මේ මොහොතීම මේ සැදැහවත් පිරිසගේ අනුහසින් සෑය වඳන්දාාපු සැදැහවත් පිරිසගේ සද්ධාවේ බලයෙන් අපේ බුදුරජාණන් වහන්සේට වන්දිීන්ට පහසු හදල දෙන්න සමන්දිවියන් මැදිහත්වේවා කියලා කරණය මෙත චූත්‍රයේ පලවිනි ගාතාව කියලා දෙවිනි ගාතාව කියන ගොඩ කුණටිකක් අතුගාල දැම්ම වගේ වැස්ස නැතිවේ ලගයා. සෑය බැබලී බැබලීතිෙනවා දු කනෙ ඉදිරියේ වැඩ හිදද්දී. ඒ බුදුරජාණන්සගේ වරුණ කියනවා වගේ රෑ දොලාහ එකක සෑවරුණ කියලා සෑ වන්දනා කලා මිනිසු ස බෝදන පින්කරගත්තා ආනු භාවේසියසිම් පේනවා එක මං ගොතල කියනගතා වන්නේ වේ ඒ වන්දනාවට හිටපු කෙන ඉදන්නවා මං කියන්නේ මහි අංගනය සුදුසුයි රවාංවැල මහා සැෑ සුදුසුයි. ැසිරි බෝධිනාසේ සුදුසුයි වන්දනා කරන්න ගිහිල්ලා ප්‍රදක්ෂනා කරලා වන්දනා කරලා මේ පාද මේ පේසාාවලලින් නල්ල බිමතියල ධනවිම ගහගන හොඳට ජීවිතය පූජා කරන්න සෑයට පූජා කරලා විනාඩි දහැකදරමාගේ ජීවිතය මේ උතුන් ධාතුන් වහන්සේලා දැන්පත් මහ සෑයට පූජා කරම පූජා වේවා එහම කියලා ඒ වෙන අධිසාානක මංගේ ඇති මෙන්න මේ මේ වැරදි වෙලා තියනවා. ස්වාමිණී භාග්‍යතුන් වහන්සේ මං හදාගන්න ඔයවා. මංගේ ඇතින් ආයවා වෙන්නේ. මං ආයමක කරන්නේ. එනිසා ස්වාමිණි භාග්‍යතුන් වහන්සේ වැරදි හදාගෙන සසුනෙන් ජීකැන් ගුණධර්ම දියුණු කරගඩ කැමැති ඔබහන්සගේ ශ්‍රාවක දරුවාන්ට ආසිර්වාද කරන්න කියලා නල් තියාගෙන අධිෂ්ඨාන කරන්නවා. චස්සිදලා පිරිට්ටිකකේම් කියලා පැකමර කලබල පත්ත රිලිපේ දාල දුවන්න ඇතුූ චෛත්‍ය වදනාවට හොඳ ඔහ ඉඳල එන්න. ගා තම තක්ුණු කියන්න නැත්තන් නිකම් ඔහේ නිකං ඉඳගෙන ඉන්න සේද හබල බලා. ආසිරවාදී ලැබේ නොව මයි. දැන්ඔනේ ආවා. දැම ුණදරමදුණුන ු තක් වනවා මේ මං අති කලින් වැරක් දක්ුණ එත ගුඩ සහි කරන්න ඕන මංමයි අංගනි සෑය ලඟද එමන ත රුවංගලි සෑය ලඟදී එන ත කිරි විහිර ලඟදී එනන් දළද වහන්සේ ලඟදී එම හවල් තැනදී මං මේක පිරිසුදුණා. කියලා අධිෂ්ටා හිත ඒ ඒ නිසා එතන එම මට අදාන මං ගුණ ධර්ම වඩාගන්න කෙනෙ කියලා හිත නිදහස් කරගන්න නිද හිතකින් මැරන්න. මේ කුණු කන්දල් බර ඔලුවට ඇරම් ම බරකින් මැරින් දෙපා. වැරදිකාම සෙවනි දිච්ච ඒ ඒ බදැ මං ඔොහවාගේ ධර්මය සහරලට අපි කතා කරන ගල මනිස් සැල්ල කියනවා. තින්ම අපි විස්තරහන්න ගේ අපි කියන්න හොම කියන්න. සැහඩි කියලා පිරිස දුවන්න ඇත්තටම ඇවිල්ල කියන්නේ ඕුවමනාව නිසාෙ දැ මේකෙ දියුණත් මං කියයන අපි මළ ගැන්ලින්දිිපා. යන්න රුවන් වල සෑහිට. මයි අංගනයට ශ්‍රීපාදයට. අදහාන්දරෝ ළඟට තුූපාරාමයට බුද්ධානු භාවේ පැතිරිල තියෙනවා. වැරදි ඒ සෑම තැනකම න්නේ සම්ය අදෘෂ්ටික දෙවරුණ බුදුරජාන්සකගේ ධර්රමය හපු ධර්මය සැනසිච්ච දෙවිවරුණන්නේ එතකොට ධර්මයෙන් සැසිච්ට දෙවිවරු කැමති නැද් තාව කෙනෙ කරදකක්ඉ එක හිරවාට. උදහ කරන්න නැද්ද උුද්දහ කරනවා. එතකොට තමයි සම්ය අදෘෂ්ටි දෙවරුන්ගේ උපකාණ සැල්සයන්නේ. ඒ රගතමු මුලිම කිවර ගෑන්ලම එක ප්‍රශ්නයක් කවෙලාර කුසේ දරුවෙක් මරලා ප්‍රශ්නය ඔයවාගේ දකදී සසරට දැන්කාරම එකතුවෙල ඉවරයි දැම්මනවා කරන්නද ඒ ළමයි මෙහෙම කල්ලානගැන්නේ බුද්ධිමක් ගුණගරුක කල්්‍යයාන මිතුරු ඉදිරියේ එයා වැරදදිෙන් මින්දනවා එකැන්නේ මින්දිනවා කියල කියන්නේ පහපොච්චාරණයක් කරලලා වැරද හදාගන්නක. ඉතකට ඔන්න ඒ වැරද්දරෙන් හිතට වද දෙනක නැතිකරග කරමේ නැත්වෙනනි කන්නවේ ම මේ කියන්නේ මංකය වැරද දෙන්න ගිහිටිනවා. ඊළඟ එක තමයි දැගොන හිත නිදහස් කරගාන. ඊළඟට මෙයා අරවිදිර රුවන්ගලි සේලඟට යන්නවා. එහෙම නැත්තං මායිජංගන නි නැතන් දළදහන්සේ එෙම නැතන් කිරිවේර ඔයවාගේ බලවත් වූ තැනකට යන්න. ගිල් අරවිදියට වන්දනා කළ ජීවිතය නැවත නැවත පූජා කරන්න වා. හොඳලට ඉන්න ඕන කලබල යන්න ඇතු අඩුම තරම පැක්වත් මාල්වේ බුදුන් ඇඳල ඉනිවිතියට යන්න ඕන. ඊට පස්සේ මෙයා නිතර පිරිත් කියන්න ඕ සංගේ ඇසුරු කරන්න ඕන දම් පැන් දෙෙන්න්න ඕන ඒවාගේ කුසාල ශක්තිය බලවත් කරගන්න ඕන. කුසාල සක්තිය බලවත් වෙන ගොට අ්‍යයාට බලපෑන් කරන බලවේගවලට ක්‍රියාත්මක වෙන්න අමාරුව ටත්නන් හිතනෙනවා ලමයිට කර්මෙන් ගැලවට ඉවිදියේ විකල්පයයක් තමයි දැනට තියන්නේ. ඇබැයි ළමයි කොහෙද දන්නවා මට පරම්පරත් දෙකකින්වාගේඒ මේ ප්‍රශ ප්‍රශ්නය මාත්‍යයක කතා කළේ. ඉතිං ඒ නිසා පිංවතුන බරද්ධ තේරුම් අරන් වැරද් දෙෙන් නැග හිටන් වැරද්දක් වෙලා තියෙන න සමාවගන් තිසරණය පිහිට හොයාගන්න කළ වැරද්දෙම නැහෙන් එපා මම මේක කලා කලාග හිත හිතා ඉන් එපා. හිත හදාගන්න හදාගෙන අලුතෙන්ම පටන් ගන්න අද ඉද. අවරුදු අසුවනක් කමන පටන්ගන්න. අවුරුදු අසුවම වැරදිලාන්න ඊළංග දවසෙ වැරදිලාම මැරණනාටඩි එක දවස කරි හදාගෙන මැරේ. සත් දැම් බලවත් අධිෂ්ඨානය ඇති කරගන්න මං මගින් වෙන පවකක් එන්න දෙන්නේ. මඟෙන් වෙන වැරදිවන්න දෙන්න කියලා හෙටවුදේ මැරුුණත් ඒ හිත බලවන්න සුගතියනවා. ඇයිය වැරදින්නන්නේ හිටලා. එකයි බුදුරජාණනාසි වදාලේ මේ තේරෙනකුට අඩුමතරමේ පොඩිවයසේ හරි මැදිවයසේ හරි අවසානෙදි හරි ය නැගි හිටින් ඕන. වැරදදකින් නැගි හිටියයට පස්සේ වලාකුල්කින් මෙදුන හඳක් වගේ යා බබදනවා. එනිසා ඔබට වලාකුලෙන් මෙදුන හඳක් වගේ මේ දහමෙන් සැනසිලා. ලෝකයේ බබලුවන්ට වාසනාව උදාවේවා.